මං හිතුවේ උඹල මාත් එක තරහ ඇති කියලා. උඹලට මං කරේ ලොකු වරදක්. තව දුරටත් ඉස්සරහට ඔය මහන්සි වෙන එකේ සල්ලි විඳන් කරන එකේ තේරුමක් නැහැ. අපරාදේ කාලේ සල්ලි. අපි කොහොම හරි විජේව අපි ගාවට ගමු ආයි. මං නම් හිතන්නේ ප්‍රවීණ විජේට එන්න දෙයි කියලා. අපි ඒකට මොකක් හරි ප්ලෑන් එකක් ගහමු. කොහොම එකක්ද? අපි කල්පනා කරලා බලමු ඉතින්. අපි උට කිමු මුකුත් නොකිය මෙහෙට එන්න කියලා. අනිකේ ඉතින් ඕක අහුවෙන්න නම් චූටි හාමුව මෙහෙට එන්න එපානේ. මම නම් හිතන්නේ චූටි හාමුට රෙද්දක් ඇඳගෙන ආයි මේ ගමට නම් එන්න පුළුවන් වෙයි කියලා. එද්දක් ඇඳගෙන ඔය මාටියගේ පවුලේ ගෑවිච්ච එකෙක්ටවත් කිසිම ලැජ්ජාවක් නැහැ. ඒකයි උන්ගේ පවුලට ඔහොම උනේ. මාටියගේ දුව විජේවත් බැඳගෙන ගියා. මාටියගේ වලව්වර නිංජ මුදලාලිට විකුණලා. ඇයි බබා හාම පිස්සන් කොටුවේ ඉඳලාවිත් බෙල්ල වල දාගෙන මැරුණේ? ඊට පස්සේ මාටිය හිරේ ගියා. ඒ ඔක්කොම ටික දරා ගන්න බැරුව ඒ හැමදේම අතහැරලා දාලා මාටිය ගෑණිත් ගියා යන්න. ඕකුන් කරපු දේවල් වලට මේ ආත්මේ පරිසම් දුන්නා. හරි හරි, මට තියෙන හොඳ ප්ලෑන් එකක්. අපි ඒ විදිහට විජය ආපහු අපි ගාවට ගමු. මොකද්ද? සදේවයේ ඔයාස ගමේ ජීවත් වෙන්නද? එහෙමත් නැත්නම් කොළඹ ජීවත් වෙන්නද? කොළඹදී වැඩවලට නම් පහසුයි. හැබැයි ඉතින් ගම සුන්දරයි. මම ඉස්සර හිතන් හිටියේ ලස්සන ගමක දුප්පත් ඉස්කෝලේක උගන්නන්න කියලා. එහෙනම් අපි දෙන්නටම තිබ්බේ ඒ ඉස්කෝලු ගන්නන්න. දෙන්නටම පත්තිම ලැබුණත් එක්කනේ. කොහෙද ඉතින් මේ එක්කෙනෙක් මට සින්දුවක් හදලා දීලා මාව ගායිකාවක් කරන්නේ? කෙනෙක්ගේ ටැලන්ට් එකකට උදව් කරන එක වැරද්දක්ද? අනිත් එක මම කරේ ඔයාට පාර පෙන්නපු එක විතරයි. ඔයාගේ ටැලන්ට්ස් මම හදපු ඒවාට වඩා ඔයා උපතින්ම ගෙනාපු ඒවා. අනිත් එක මන් දැන් ඔයාගේ ටොප් ෆෑන් කෙනෙක්. ඇත්තට? අයියේ, අපි දෙන්න ඉක්මනට මැරි කරමු. අයියෝ, කැමති නැද්ද? නෑ නෑ, එහෙම නෙවෙයි. එහෙනම් මෙච්චරයි. ඔස්ට්‍රේලියාවට ඔය කියන්න කලින් අපි දැන් එන්ගේජ් වෙනවා. ඒ ගිහින් ආවයින් පස්සේ අපි දැන් ලස්සන වෙඩින් නැග්ගා. නෑ මම්මී, කියන්නේ මේ ඔයා ඔය කියන්න හදන්නේ වෙනද කියන කතාවම නම් ඒ කියලා වැඩක් නැහැ. මොකද ඔයා ඔහොම නෙමෙයි. කොහොම හිටියත් මං කසාද බඳිනවා නම් කසාද බඳින්නේ ඔයාව විතරයි. බලෙන් හරි බැඳ ගන්නවම. ඔන්නෝම ලස්සන්ට hinawala ඉන්නකො. වෙන්න දෙයක් නැහැ. ආ, ලතා නැන්දම්මේ මේ අපි ආවේ තින් බොහොම මේ සුවද සාකච්ඡාවකට. සුවද සාකච්ඡාවක් ම් කියන්නකෝ බලන්න.
මේ නින්ජා ඉතින් කවදත් කෙලින් කතා කරන්න මිනිහනේ. අර දෙනකල වලවුවට මොකද වෙන්නේ? ඒක ඉතින් උසාවියේ තීරණය කරයි. නඩුව තාම ඉවර නෑනේ. සමාධි නංගි, අපි ඔය දෙනගල වලව්වට නඩු හබ කියලා රණ්ඩු සරුවල් කළා. ප්‍රශ්නේ විසඳගන්නවට වැඩිය හොඳයි සුහදව සාකච්ඡා කළා විසඳගත්තනම්. මම කියන යෝජනාවට නංගි කැමති වුණොත් එහෙනම් ඉතින් දෙනගල වලව්ව අපි දෙන්නගෙම. මොකද කියන්නේ? මොකද දැන් ඒ කතාවේ තේරුම? ඒ වයිතින් මෙහෙම කතා කරන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. ගේ ඇතුළටම ගිහිල්ලා සුහදව කතා කරමු. යමු නින්ජ මුදලාලි, අපි ගේ ඇතුළට ගිහින් කතා කරමු. යමු. නෑ නෑ, ඔහොම ඉන්නකෝ. අපිට මෙතන ඉඳන් කතා කරන්න පුළුවන් නේ, බැරි කමක් නෑනේ. එහෙමද? එහෙනම් ආගන්නකෝ. මං කැමති නංගිව කසාද බැඳ ගන්න. එහෙම වුණොත් අපි ඉතින් නඩු හබ ගියා ගන්න ඕනේ නෑනේ, නේද ලතානන්දම්? නින්ජ මුදලාලිත් දැන් අර බබහම් වගේ වෙන්න යනවද? ඒවනම් කොහොමත් වෙන්නේ. මේ ඉන්නේ මං කසාද බඳින්න එක්කින්. ඔයත් අර බබහම් වගේ අපේ සතුට නම් නැති කරන්න එපා. වලව්වට තියෙන නඩුවේ සාධාරණ තීන්දුව ලැබෙයිනේ. එතකොට ඒ වලව්ව අපි කාටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නින්ජ මුදලාලි බොහොම හොඳින් කියන්නේ නම්බුකාරව ඉදිරියේ මෙතනින් ගියොත් හොඳයි. මද කුමාරි හාමි, මෙන්න මේ ටිකත් අහගන්නවා. මේ නින්ජගේ මූණ ලස්සනයි, හැබැයි ඇතුළේ ඉන්නේ යකෙක්. අපි බලමු කොච්චර කල් මේ අපඝාතය එක්ක සන්තෝෂෙන් ඉඳීද කියලා. වරලේ යන්න. ඩලි හයි. ඉතින් වර කාලෙකට පස්සේ මම මතක් වුණා නේ. පිස්සුදනේ, මට එහෙම මතක වෙනවද ඔයාව? ඒක නෙමෙයි. කොහමද අරකිත් එක්ක කරපු වැඩේ? වැඩ කරයිද? සෝන් එක සුපිරියා, අනිවාර්යෙන් දුවනවා. සින්දුව ඒක. මේක මේ එක පාට ෆීල්ඩ් එකට ආපු කෙනෙක් ඉවත් කරන සින්දුව හිටනේ. අපි තාම ආච්චිගේ අම්මගේ පරණ සින්දු කී කී ඉන්නවා. ඒත් එක මොඩත් ඕනුණා, එහත් එක්කම ඩුවට් එකක් කරා. හරි, ඉතින් මම ඔයාලට කිව්වනේ ඒක මට කරන්න උන විදිහ. හරි හරි, දැන් ඉතින් ඒක කරලා ඉවරයි නේ. සමුද්‍ර, ඔයා දන්නවද මට ෂෝ 3ක් නැති වුණ ඔසීවල ඕකින්ද? මට මේ වෙලාව ඔයා උදව් කරන්න ඕනේ.
හරි. මමට අනිවාර්යයෙන්ම හෙල්ප් කරන්න. එබට කියන්නකෝ ඔයා මොනාද ඉස්සරහට කරන්න හිතන්නේ? මට ඕනේ සමාධිය මේ ෆීල්ඩ් එකෙන් අයින් කරලා. එකපාර සොංග්ස් දෙක තුනක් ෆේල් වුණොත් ඉතින් ඒකිට ඔය තියෙන තැන නැති වෙනවා. හැබැයි ඒක දැන් කරන්න බෑ. මොකද ඉතින් එයා අලුත් සින්දුව කරලා තියෙන්නේ තවත් එක්කනේ. ඔකියෝ අපිට මානසික වටන්න තිබ්බනම් නියමයි. එතකොට ඉතින් මේ හැමදේම ඒකිට පා වෙනවනේ. එතකොට ආපු තැනටම යයි. අර ගොඩේ ගමේ ගිහින් ආයෙත් මල් විකුණ විකුණ ඉන්නකයි. හරි. අපි දැන් මේක කතා කරන්නත් එක්ක අපි පොඩ්ඩ එළියට යමු. ඩිඩේකට වගේ. හරි. මං එන්න. හැබැයි ඔයා මට ප්‍රොමිස් වෙන්න ඕනේ ඔයා මට මේකට උදව් කරනවා කියලා. හරි. මමට අනිවාර්යයෙන්ම හෙල්ප් කරන්න. මම අද ඩිඩේකට යමු කියන්නේ. බලව ඉන්න අප්සෙට් ගතිය මිදිලා. අපි පොඩ්ඩක් ඩාන්ස් කරලා. හරි. ෆන් එක කරගෙන එන්ජොයි කරලා යමු. මොකද කියන්නේ නැමුද? ආයිනන් සදෙවයි ලොක්කිට කියන්න අපුවාම එන ලැස්සෙන්න එපා කියලා. චුන්නි ලොක්කි කොළඹ යන්නේ යාගේ වැඩවලට ලේසි වෙන්නනේ. ඉන්නකෝ ඊළඟ පාර මම ලොක්කිව නවතින්න මෙවන්න. මරුවට තියි. මෙයයි දෙකටන මම එහෙට වෙලා. කොහොමද? දෙකටන හොඳට වැඩපල් කරගෙන ඉන්නවද? අනේ ඔව් අම්මා. සදෙවගේ වැඩවලට ගොඩාක් ලඩ දව ගන්න දෙකටන මම තමයි. මටත් වඩා. තව ඉතින් අහිංසක මිනිස්සයනේ. ලොක්කි. ඔය නින්ජ මුදලාලි නයා වගේ මිනිහා. මාටින් හාමු වගේ නෙමෙයි. සල්ලි බාගේ තෙමට අනවශ්‍ය පැටලිලි වලට යන්න එපා ලොක්කියේ. අනවශ්‍ය ප්‍රශ්න නම් ඇති කරගන්න නෑ අම්මා. අම්මා තාමි පැත්ත පළාත ගෙන්න ගන්න එපා. පුදුම තණ්හාවක් යන්නේ තියෙන මේ මිනිසුන්ට බලවල හාමුලා වෙන්න. එහෙනම් අපි ගිහින් එන්නම් අම්මා. දෙවෙන්ට පෙන්ට කියන්නකෝ අපි ගියා කියලා. අන්න මැනේජර් මහත්තයා නෝනා එනවා. මෙන්න මෙයලා යන්නත් ලෑස්ති වෙලා. දැන් උඹද කොළඹට යනකම්ම වාහනේ ඩ්‍රයිව් කරන් යන්නේ? මේ මං එදමත් දාන් එන්න. මට ගිහිල්ලා ඔයගලඟ බස් එකගෙන ගල එන්න පුළුවන්. අප්පා බොරුවට මහන්සියන්න ඕනේ නැහැ. මම ඩ්‍රයිව් කරන් යන්න පුළුවන්. ගොඩක් දුර යන්න ඕනේ. හදිසිංහට නිදිමතක් හැදුනොත් එහෙම ඊයේ නිදි මරලානේ ඉන්නේ. හරි හරි මේ මම යන්නම් මේ දෙන්නත් එක්ක. මං ඉතින් රේඩියෝ එක දැම්මා වගේ කියෝ කියෝ යන්නම්. එතකොට ඉතින් ලොක්කිට නිින්ද යන්නෙත් නෑනේ. අනික ඉතින් මම මේ ගමේ හිටිය කියලා දැන් කරන්න ලොකු වැඩකුත් නෑනේ බෙන්ටෝ. එතකොට මඤ්ඤක කුටුවේ වැඩ? ඒ ලොකු වැඩක් කරන්න නෑ ලොකු මට. කුරුල්ලගේම ගහලා තියෙන්නේ දැන්. මේ දවස් ටිකට බෙන්ට විතරක් හිටියා නම් ඇති. මේ මං අර වැඩෙත් කරගෙන මෙන්නම් හොඳේ. මොන වැඩේද? ඒක අපි දෙන්නගේ පෞද්ගලික වැඩ. යන් යන්. අප්පා මේ දෙන්නට දැන් පෞද්ගලික දේවලුත් තියෙනවා නේ කියන්නේ. කොහමද යන්නේ? අද මොකක්ද දාගන්නේ? ඉපදෙන්නෙත් ඇඳුන් නැතුව නම් කොහේ හරි යන්න විතරක් මොකටද වෙනම ඇඳු? අප්පා මේ රටේ මාත්‍යගේ පඬිත කම නම් අපි යනවා. පරිස්සමෙන් ගිහින් එන්න. ඔයත් පරිස්සමට ඉන්න. Thank you.
නින්ජා මුදලාජ්. අපි අර අපගාතේ වැඩක් දෙමු. ඔහුගේ වැඩ කරන අනිත් අනු ටිකක් කරලා දාමු. චණ්ඩිකම් කරලා ඒකිගේ ආදරය ගන්න බෑ පොලොස් කොට්ටෝරුව. ඒකිට අපි පෙන්වන්න ඕන මම සමාජයේ හොඳ වැදගත් අහිංසක මිනිසුන්ට උදව් කරන කරුණාව ඇති බොහොම හොඳ මිනිස්සෙක් කියලා. අන්න එතකොට තමයි අර අබ්බගාතයට වැඩිය මම හොඳයි කියලා තියෙන්නේ. ඉතින් ඔය කියන එක හොඳ ලක්ෂණයක්වත් අපි නින්ද මොදලාලි ගාව නෑනේ. නෑ තමයි බුරුව. නැති හින්දා තමයි මං එහෙම කෙනෙක් කියලා පෙන්වන්න ඕන. එහෙනම් නින්ජ මුදලාලි අපි පොයට සිල් ගමු. ඕනෙම නම් ඒ කෙල්ලගේ ගේ ඉස්සරහා පොයට දන්සලකුත් දෙමු. එතකොට ඒ ළමයා දකිනවනේ නින්ජ මුදලාලි පරිත්‍යාගශීලී දැහැමි කෙනෙක් කියලා. අන්න හොඳ අදහසක්. අන්න එහෙම එන්නකෝ. තව තව මොනා හරි කියපල්ලකෝ. මෙච්චර කල් කෙල්ලෙක් ගැන හිතමු නැති නින්ජ මුදලාලි. දැන් මේ මොකද එකපාරට ආදරය කරන්න ගත්තේ? මේ නින්ජ මුදලාලි මීයක් කඩන්නේ අතලෙව කන්න නෙමෙයි. ඔය දෙනගල වලව්වට ලේ නෑකම තියෙන එකම කෙල්ල තමයි ඔය සමාධි. ඒකකින් මට එන්න තියෙන ලාභ ප්‍රයෝජන ගොඩයි. බලහෙම කටහොල්ලනව නෙවෙයි. අපි නින්ජ මුදලාලි කියන දේවල් කාටවත් කියන්නේ නැහැ කියලා. නින්ජ මුදලාලි දන්නවනේ. අපි හොඳින්ම try කරලා බලමු. බැරි වුණොත් අපි අපේ ක්‍රමයට යමු. ඒ කියන්නේ නින්ජ මුදලාලිගේ ක්‍රමය. හැබැයි හොඳින් හරි නරකින් හරි ඒකයි කරගමු. ඔය සමාධියේ ගෙදර ඉන්නේ ලතා සල්ලි වලට හරිම තණ්හයි. මට හිතෙන්නේ නින්ජ මුදලාලි ඒ ගෑණිව ෂේප් එකේ අපේ පැත්තට නම්ම ගමු. ඒකත් මරු අදහස. Yeah.